සම්‍යදෘෂ්ටික නොවන මිත්‍යාදෘෂ්ටික පුද්ගලයෙකුට මරණින් පස්සේ නැවත මනුෂ්‍ය භවයක් ලැබිය හැකිද ස්වාමීන් වහන්ස? පුළුවන් පුළුවන්. මනුෂ්‍ය භවයක් ලබන්න පුළුවන්. ලැබුවත් මිත්‍යාදෘෂ්ටික මනුෂ්‍යෙක් කියලායි උපත්ති ලබන්නේ. මිත්‍යාදෘෂ්ටික කියන්නේ අපි මේ මිත්‍යාදෘෂ්ටික කියවම තව කෙනෙකුට චෝදනා කරනවානේ මේ සම්මාදිට්ඨියෙන් විරුද්ධ පැත්ත. යාකදෝ තෙරුවන් කරේ සද්ධාවක් නැහැ. කර්මය කර්මඵල විශ්වාසය. ඒ වගේ සම්මාදිට්ඨියට අදාළ දුර්වල භාවයන්ගෙන් යුක්ත මිත්‍යාදෘෂ්ටික භාවයට පත් වෙලා උපත්ති ලබන්න පුළුවන්. ප්‍රාණඝාතය වගේ සිල්පද බිඳුනොත් බෑ. සිල්පද ආරක්ෂා කරන්නේ දැන් අපි කියමු මිත්‍යාදෘෂ්ටිය වඩනයි සිල්පද ආරක්ෂා කරනවානේ. ඊට අදාළව මිත්‍යාදෘෂ්ටික භාවයට පත් වෙලා මිනිස්සු වෙලා දෙවියෝ වෙලා ඉපදෙන්න පුළුවන්. දැන් දිව්‍යතලවලත් මිත්‍යාදෘෂ්ටික දෙවිවරු ඉන්නවා. දැන් මාර්යාට ප්‍රධානත්වයේ දන්න පරිණිමිත වසවත්තියේ වැඩිපුරම ඉන්නේ මිත්‍යාදෘෂ්ටික දෙවිවරු. ඒගොල්ලෝ ධර්මයට කැමති නැහැ. ඒගොල්ලෝ විකෘතියක් කියන්නේ. ඒගොල්ලෝ දුක සැපක් කරලා පෙන්වන අය. ඒ මිත්‍යාදෘෂ්ටික භාවයට පත්ුනේ පෙර ජීවිතේ මිත්‍යාදෘෂ්ටීන් වඩලා නමුත් අප්‍රමාණ පිං කළා. සිල් ආරක්ෂා කළා. කරලා ඒගොල්ලෝ ගිහිල්ලා ඒ තලවල ඉපදෙනවා. ඉපදිලා ඒ තැන්වල ඉඳලා තෙරුවන් උදෙසා අප්‍රමාණ අකුසල් කරගෙන ඒ පරිණිමිතේම ආයිමත් නිරයට වැටෙන්න පුළුවන් ඒගොල්ලන්ට.